තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහන්න. මේ එකක් තමයි ඒ කියන්නේ පිනපව ප්‍රාණඝාතය සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය එදිනෙදා ගෙදර දොරේ වැඩ කරනකොට එහෙම අපි හිතාමතා ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒ වුණාට දැන් අපි ගියමු ගෙවත්තේ මොකක් හරි මේ වගාවක් කරන්න එහෙම උදළු ගන්න, ගිනි තියන්න ඒ වගේ දෙයක් කරනකොට අපි හැබැයි හොඳටම දන්නවා මේ මෙතන මේ සත්තු ඉන්නව මැරෙනවා කියලා. හැබැයි අපිට ඒක නොකරත් බෑ. ඒ වැඩේ කරගන්න දැන් ගෙදර මකුණු දැල් කඩන්න ඒ වගේ වැඩකදී වුණත් මකුණු දැල් කැඩනකොට සත්තු මැරෙනවා ඒව කියලා අපි දන්නවා. හැබැයි අපිට ඒ වැඩේ නොකර ගෙදර පිළිවෙලට තියාගන්නත් බෑ. ඒ වගේ අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ ඒක අපිට කියන්නේ පවක් වෙනවද කොහොමද ඒක බලපාන්න කියලා දැනගන්න පුළුවන්. පින සහ පව කියන එක පින සහ පව කියන එක ඇත්තටම අතිශයින්ම සාපේක්ෂ අදහසක්. ඔකාර එක වෙලාවේදී පුණ්‍ය පාප පහිනස්ස කියලා කතා කරා. කියන්නේ රහතුන් පින් කරන්නේත් නැහැ පව් කරන්නේත් නැහැ. මොකද පින කී ඇත්තටම පින සහ පව කියන දුස්තිය රහතුන්ට නෑ. ඇත්තටම පින සහ පව කියන එක ඉස්ලාම එන සංස්කෘතිය ඇතුළේ එන කතාවක්. පින සහ පව කියන දෙක. ඒ කියන්නේ සංස්කෘතියක් ඇතුළේ එන එකක්. ඒ කියන්නේ මේ පින පව කියන කතාව ඒ රටට සාපේක්ෂයි. ඒ ආගමට සාපේක්ෂයි. ඒ ප්‍රදේශයට සාපේක්ෂයි. ඒ ජාතියට සාපේක්ෂයි. ඒ නිවසට සාපේක්ෂයි. සහ ඒ පුද්ගලයාගේ තියෙන විශ්වාසයට සාපේක්ෂයි. එතකොට ඒ විශ්වාසයට සාපේක්ෂ නිසා ඔබ අහපු ප්‍රශ්නෙට දෙන්න දෙන්නේ සාපේක්ෂ උත්තරයක්. එහෙමයි සර්. ඒක විදිහකට. හරිද? එතකොට ඒ තියෙන සංස්කෘතික රාමුව ඇතුලේ තියෙන සම්මතයක් තමයි සහ පින සහ පව කියන එක. එක පැත්තකින්. හැබැයි තව පැත්තකින් ඕක එක පැත්තකින් ඔන්න ඒක තෝරගන්න. ඒක තෝරගත්තන් පස්සේ ඔබ එක විදිහකට ওই සංස්කෘතිය ඇතුලේ තියෙන ඒ කියන්නේ අර සාමූහික මොහොනේ ඇතුලේ තියෙන පින සහ පව කියන දෘෂ්ටියෙන් ගැලවෙනවා. ඒක හරියට තෝරගත්තොත්. දෙවෙනි එක තමයි එතනින් එහාට ගිහිල්ලා ඔබට දැනෙන එකක් තියෙනවා. හැබැයි ඔබට දැනෙන එකත් අර සංස්කෘතියෙන් ආපු එකම තමයි. ඒ කියන්නේ ඔබ ඒ සාමූහික මොහොනේ හරහා ඔබට දැනෙන ස්වයං මොහොනයක් තියෙනවා. ඒ ස්වයං මොහොනේ තියෙන සමහර දේවල් ඔබට කරන්නකොට ඔබට ඒ අකමැත්තක් තියෙන. අතුලාන්තයේ අකමැත්තක්. ඔබට අතුලාන්තයේ පීඩාවක් තියෙනවා. ඒ දෙක කිරීම හරහා. සමහර දේවල් කරනකොට ඔබට ලොකු පිනායාවක් තියෙනවා. ලොකු සුවයක් තියෙනවා. හරිද? ඒ හැබැයි ඔබේ ওই තියෙන කැමැත්ත ඒක බොහොම සරලව ගත්තොත් කැමැත්ත සහ අකමැත්ත. හැබැයි ඒ කැමැත්ත අකමැත්ත අර සාමූහික මොහොනේ තුලින් ඇති වූ දෙවෙනි පෙළ ඇති වූ සොයන් මොහොනේකින් තමයි එන්නේ. හරි. ඒ මට්ටම් දෙකම අභිභාගීය තැනක ඔය කියන කතාව අදාළ වෙන්නේ නැහැ. දැන් ඕකට දීලා උත්තර දීලා කවදාවත් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඕකට ඔබට කවදාවත් විසඳුමක් හම්බෙන්නේ නැහැ. දැන් ඔය අපි අර පරණ කතාත් අහලා දිනවා. දැන් එක හාමුදුරු කෙනෙක් මේ කතාව ඔබ සමහරට අහලා ඇති. එක හාමුදුරු කෙනෙක් මකුණු දැල්ලවත් කඩන්න නැතුව ඉන්නවා. ඉතින් මකුණු දැල්ලවත් කඩන්න නැතුව ඉන්නකොට ඒ කතාවේ ඇටියට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අර මිනිස්සුන්ට බනිනවා. අර හාමුදුරන්ට බනිනවා. ඇයි මේ මකුණු දැල්ලවත් කඩන්න නැතුව ඉන්නේ කියලා. ඇයි මේ ඉන්නේ කියලා. එතකොට කියන මේ මකුණුන්ට හානි වෙන නිසා මේක වෙන්නේ කියලා. ඒකට බැනලා මේක කඩලා ඒක පිරිසිදු කරගෙන ඉන්න කියලා කියනවා. ඉතින් මේක හරියට ඔබ තෝරගන්න ඕනෑම දෙයක අන්තගාමී වීම, ඕනෑම දෙයක දෘෂ්ටිගත වීම ඒක මෝඩකම. මේක ඇත්තටම පරම අවිහිංසාවාදයක්වත් හිංසාවාදයක්වත් නෙමෙයි. ඒක හොඳට තෝරගන්න. අවිහිංසාවාදයකුත් නෙවෙයි හිංසාවාදයකුත් නෙමෙයි. මේ අවිහිංසාවාදය හෝ හිංසාවාදය කියන එක දෙකම තියෙන්නේ. මේ හරියට කතාව තෝරගත්තු නැති දැනකදී. දැන් මම ඔබට කියන්නේ ඔබට සතා කියන කෙනා පහළ වුණාට පස්සේ තමයි මරණවද නැද්ද කියන කතා දෙක ඉන්නේ. එහෙම. ඒක තේරුණා නේ මම කියන කතාව. සතා කියන කෙනා ආවට පස්සේ තමයි මරණවද නැද්ද කියන එක ඉන්නේ. ඉතින් මම කලින් ඔය එක දේශනාවකදී ඔක පැහැදිලි කරා සතුන් මැරීමෙන් විතරක් නිදහස් වෙලා බෑ. සතුන් නොමැරීමනුත් නිදහස් වෙන්න ඕන කියලා. දැන් ඔබ සතුන් මැරීමෙන් නිදහස් වෙන්න හදනවා. තව කෙනෙක් ඒ සතුන් මැරීමෙන් නිදහස් වුණා. සතුන් නොමැරීමෙන් නිදහස් නොවන තාක්කල් ඔබට මේ දුෂ්ටියක් විදියට තමයි තියෙන්නේ. ඉතින් මේ සතා කියන එක පහළ වුණාට පස්සේ තමයි මැරෙනවද මරණවද නැද්ද කරනවද නැද්ද කියන ඔක්කොම මේ කතා ටික ඉන්නේ. ඉතින් ඒක මම දැන් මෙතන කතා කරන්න කිව්ව සතා කියන දෘෂ්ටිය කියන කතා කරන්න කිව්ව ටිකක් දීර්ඝ උත්තරයක් වෙන නිසා පුළුවන් නම් මම ඔබට කියනවා මම ඔය එක තැනකදී ඔක විශ්ල කරලා තිනවා පන්සිල් දස් සිල් වන ආකාරය කියලා දේශනයක් තියෙනවා පුළුවන් නම් හොයාගෙන ඒක අහන්න. ඒ දේශනේ තමයි පන්සිල් දස් සිල් වල ආකාරය. එතකොට ඒක ඇතුලේ ඔබට මේ කතා දෙක තේරෙයි. මේ කතාවේ දෙපැත්ත. සත්තු මරණවද නොමරණවද කියලා ඔය තියෙන දෘෂ්ටි දෙකෙන්ම නිදහස් වෙන්න පුළුවන් මේ. ඉතින් අන්තිමේදී ඔය ඔක්කොම සමස්තයම එන්නේ මොකක් හරි දෘෂ්ටියක් නිසාම තමයි. ඉතින් ඔබ කුඹුරු කොටන්න ගිය දෘෂ්ටියක් නිසා ඊට පස්සේ අනිත් ඔක්කොම කතන්දර ටිකත් එන්නේ දෘෂ්ටියක් නිසා ඔය ඔක්කොම ටික එන්නේ ඕක ඇතුලේ. හැබැයි හොඳටම තියන්න දෘෂ්ටියකින් තොරව ඉදීමක් පුත් නෙමෙයි. එතකොට දැන් ඕක හැම දැන් සියලු දෘෂ්ටියෙන් අයින් වෙලා ඉන්නවයි කියන එකත් අපි මේක ඇතුලේ හදාගන්න තවත් එක දෘෂ්ටියක් විතරයි. ඉතින් මේ දෘෂ්ටිය බව දැනගෙන ඒ දෘෂ්ටියට ඉන්න එක සම්මුතිය බව දැනගෙන සංස්කෘතිය බව දැනගෙන ඒකේ තියෙන බොරුව දැනගෙන ආයෙත් ඒ බොරුව ඇතුළටම වෙලා ඉන්න. පැහැදිලි. හොඳයි. සමහරවිට මේ අර දෙවෙනි ප්‍රශ්නේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි සමහරවිට අපි දැන් සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතයේදී සිහිය පවත්වා ගැනීම ගැන ප්‍රායෝගිකව ඒ දේ කරන පිළිබඳව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්. ඉතින් ඔබ සිහිය පවත්වන්න හදනකොටම ඔබ ඉන්නේ අසිහිය. ඒ කියන්නේ ඒක දැන ගැනීමද ස්වාමීන් වහන්සේ සිහියෙන් ඉන්නවා කියලා දැනගැනීමද කරන්න ඕන මොකද්ද? දැන් ඔබ එදිනෙදා ජීවිතේදී ඔබ සිහිය පවත්න්නේ කොහොමද කියලානේ මගෙන් ඇහුවේ. හරිද? දැන් ඔතනම තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් මේ ඔතන මේ කියන්නේ දැන් එතන තීම ඔබ උත්සාහ කරන්නේ. ඒ කියන්නේ දැන් මේක මම එක තැනකදී අර පැහැදිලි කරා අර මහදන මුත්තයි ගෝලේ රොත්තටයි වෙච්ච කතාව. අර පොත්තල ලියාගෙන ගිය කතාව මතකද ඒ කතාව ඔබට? ඒක නම් එහෙම මතක නැහැ. අර එක තැනකදී අර මහදන මුත්තගේ ගෝලියෝ ටික හරි මෝඩයිනේ. ඒක අහලා තියෙනවනේ ඔබ. ඔව් ඒක. ඒ ඉන්න මහදන මුත්තක් එයා ඒගොල්ලන්ට හැම වැඩක් කරද්දී කරන විදිය කියනවා මෙහෙමයි කරන්න කියලා. හරිද? ඒතකොට ගෝලියෝ ටික මොකද කරන්නේ? ඒක ලියා ගන්නවා පොතක. හරිද? එතකොට මොකක් හරි වැඩක් කරන්න ඕන නම් පස්සේ අර ගෝලුව ටික මොකද කරන්නේ? ගෝලුව ටික මොකද කරන්නේ? අර පොත කියවනවා නේද? පොත කියවලා ඒ පොතේ විදිහටනේ ඒගොල්ලෝ කටයුත්ත කරන්න යන්නේ. එතකොට දැන් මොකක් හරි වැඩක් තියෙනවා. ඒ වැඩේ කරන්න පොතේ ලියලා නැත්නම් එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට ඒ වැඩේ කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ වැඩක් වෙනවා. දැන් මේ කතාවේ හැටියට ඔහොම යනකොට මහදැන මුත්ත පාරේ තියෙන වලකට වැටෙනවා. එතකොට වලකට වැටුණාට පස්සේ දැන් මහදැන මුත්ත වලට වැටුණොත් මොකද කරන්නේ කියලා පොතේ ලියලා නැහැ. ඔව්. තේරුණාද මම කියන්නේ හදන්නේ? ඔව්. තේරුණාද? ඔව්. එතකොට දැන් ඒ වගේ එකක් තමයි දැන් ඔබේ දැන් මේ වෙලාවේදී ඔබේ තියෙන අසහිය මම ඔබට කියන්නේ අපි හැම ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් හැම වෙලාවෙදීම ඉන්ස්ට්‍රක්ෂන් ටික ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි අර අපි වැඩේදී කියන්නේ අපි ජොබ් එකක් කරනකොට කියන SOP එකක් කියලා. ඔව්. වැඩේ කරන විදිහ. එතකොට දැන් අපි මේ හැම වෙලාවෙදිම මේ වැඩේ කරන විදිහ කියන්නේ අපි එක්තරා රාමුවක් හදාගන්න කැමතියි. ඉතින් ඔබ අහන ප්‍රශ්නේ ඇතුළේට ගිහිලා මම කියන්න තියෙන්නේ ඔබ මේ වෙලාවේ සිහියෙන් ඉන්නවා කියලා හරි සිහියෙන් ඉන්න ක්‍රමවේදයක් කොහොමද කියන එක හරි අර මහදැන මුත්තයගෙන් අහගන්න ගෝලයා වගේ ඔබ පොතේ ලියාගන්න කැමති ඊට පස්සේ ඒකට අනුකූලව ඔබ යමක් කරන්න උත්සාහ කරනවද නැද්ද ඔව් ලියාගත් එකට අනුකූල ඒ කියන්නේ ඔබ මෙතනදිම ආයි රාමුවක් දාගන්නවද නැද්ද ඔව් රාමුවකට යන්නේ එහෙම රාමුවක් දාගැනීම රාමුවක් දාගෙන දාගන්න කරන උත්සාහය තමයි ASCII කියන්නේ එහෙම මොකක් හරි ඔබට රාමුවක් නැත්නම් හැඩයක් නැත්නම් එතන ඒ කියන්නේ ඒ රාමුවකට රාමුගත වෙන්නේ උත්සාහ කරන්නේ නැත්නම් රාමුව දාගන්න හදන්නේ නැත්නම් ඒක ඔබට සිහිය තියෙනවා. එහෙනම් මම කියනවා එතකොට සිහිය ඔබගේ පරිකල්පනය ඇතුළේම අනාගතයේ මාගෙන ඉදිරියදා ජීවිතය කියන එක දැන් කොහේ තියෙන එකක්ද? ඔබම වාගත්තු එකක් නේ. ඔව් ඉතින් මේ ඔබම මාගත්තු මේ චිත්ත රූපය ඇත්ත කරගෙන මේ චිත්ත රූපය ඇතුලේ ඔබ කොහොමද හැසිරෙන්නේ කියලා ඔබ එකක් හදා ගන්නවා. දැන් මේ අනාගතේ කොහෙද පවතින්නේ? ඊළඟට මේ අනාගතය ඇතුලේ සිහියෙන් ඉන්න ගෙනා කොහෙද ඉන්නේ? තේරුණාද මේ කියන්නේ? සිතුවිල්ලක් තුල තමයි. දැන් එතකොට ඔබ ඉන්නේ එතකොට සිහියෙන්ද අසිහියෙන්ද? අසිහියෙන්. තේරුණාද? එතකොට ඉතින් ඒ හැබැයි ඉතින් ඉතින් ප්‍රශ්නේ අහන නිසා මේ මහා වෙලාවට ඉතින් 100න් ඉන්න කියලා කියන්න වෙනවා. ඉතින් හැබැයි 100න් ඉන්නවා කියලා කිව්වට ඒ කියන කතාව මම වැරදි ඇත්තටම එක පැත්තකින්. මට හිතෙනවා ඔබ මේ කියන කතාව ඇතුලේ මම ඔබට ඉන්ස්ට්‍රක්ෂන් එකක් දුන්නේ නැහැ, කරන වැඩක් දුන්නේ නැහැ. ඒක හැබැයි ඔබට ඒ කියන කතාව ඇතුලෙන් ඔබට කතාව තේරුණා නම් වැඩේ ඉවරයි. එහෙමයි සර්. කතාව අදහස යම් කිසි තාක් දුරකට තේරුන්නේ නැත්නම් හොඳම දේ තමයි පොඩ්ඩක් තව දේශන අහන්න, තවත් සාකච්ඡා කරන්න, දේශනාමින් සාකච්ඡා කරමින් ඉන්න. එතකොට එක තැනකදී ඔය කතාව තේරෙයි. එහෙමයි සර්. බොහොම ස්තුතියි. ඒ කියන්නේ මම ඔබට දුන්නේ ඉන්ස්ට්‍රක්ෂන් එකක්. ඒ කියන්නේ අර මහදැන මුත්ත පොතේ